මෙවන විට ඔබ හොඳින් දන්නවා 2016 වසරේදී පෘථුවියේ සිට පිටත් වී ගිය ඔසයිරිස් රෙක්ස් නම් අභ්‍යවකාශ යානය පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 100 ගණනක් ඈතින් ඇති බෙන්නු නම් ග්‍රහකයෙන් ලබාගත් පාෂාණ සාම්පලයක් ඊයේ ඒ කියන්නේ 2023 සැප්තැම්බර් 24 වනදා පෘථුවියට රැගෙන ආ බව අපි මෙම වීඩියෝවෙන් බලමු එම අවස්ථාවේදී ලබාගත් සුවිශේෂී ඡායාරූපයන් ගැන මෙහි මුලින්ම දැක්වෙන්නේ ඔසයිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානයෙන් ඉවත් කිරීමෙන් පසුව එම පාෂාණ සාම්පලය අඩංගු වන කැප්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුල් වූ ආකාරයයි පෘථිවි වායුගෝලයේ ගැටීම නිසා ඇති වූ අධික තාපයෙන් මෙම කැප්සියුලය ගිනි බෝලයක ආකාරයට අපිට මෙහි දැర్శණය වෙනවා ඊළඟට දැක්වෙන්නේ මෙම කැප්සියුල් එක පෘථිවිය මතුපිටට ගොඩබැසි අවස්ථාවේ ඡායාරූපයක් මෙහි කළු පැහැයෙන් පෙනෙන්නේ එම සාම්පල් රිටර්න් කැප්සියුල් එක වන අතර එය තුල ඉතාමත් ආරක්ෂිතව බෙන්නු ග්‍රහකයෙන් ලබාගත් ක්‍රෑම් 250ක් පමණ වන එම ග්‍රහකයේ පාෂාණ සාම්පලය තැන්පත් කර තිබෙනවා. මෙලෙස පෘථුවිය මතුපිට තිබෙන කැප්සියුල් එකට ඉහළින් අපට දක්නට ලැබෙන්නේ එම කැප්සියුලය පෘථුවිය මතුපිටට ගොඩබැසි අවස්ථාවේදී එහි වේගය අඩාල කිරීමට භාවිතා කළ පැරෂූට් එකයි. මෙම පැරෂුට් එක පෘථිවි පෘෂ්ඨයේ සිට අඩි 20000ක් පමණ ඉහළකදී ක්‍රියාත්මක වූ අතර ඉන් අනතුරුව එමගින් වේගය අඩාල කළ නිසා තමයි මෙම කැප්සියුල් එකට කිසිදු හානියකින් තොරව පෘථිවි පෘෂ්ඨයේ මතුපිටට ගොඩබැසීමට හැකි වී තිබෙන්නේ. ඊළඟට දැක්වෙන්නේද මෙම කැප්සියුල් එක සහ පැරෂුට් එක දැක්වෙන තවත් ඡායාරූපයක්. මෙම ඡායාරූපය ලබාගත් හෙලිකොප්ටරයේ සෙවනැල්ලද අපිට මෙය තුළ ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකි වෙනවා. ඔබ දන්නව ඇති මෙම සාම්පල් කැප්සියුල් එක ගොඩබසිනු ලැබුවේ පහසුවෙන් ගමන් කළ නොහැකි කාන්තාරමය ප්‍රදේශයකට වන නිසා එය එම ප්‍රදේශයෙන් ඉවත් කර ගනු ලැබුවේ හෙලිකොප්ටර් භාවිතා කර ගුවන් මගින් බව. ඊළඟට දැක්වෙන්නේ මෙම කැප්සියුල් එක පෘථුවිය මතුපිටට ගොඩබැසීමෙන් පසුව විද්‍යාඥයෙකු විසින් මුලින්ම නිරීක්ෂණය කළ අවස්ථාවක්. විද්‍යාඥයන් විසින් මෙම අවස්ථාවේදී කැප්සියුල් එක ගොඩබැසි ප්‍රදේශය ආශ්‍රිතවද පාෂාණ සාම්පල ලබාගත් අතර ඒවාද පසුව අධ්‍යයනය කරනු ඇති. එයට හේතුව වන්නේ මෙම ප්‍රදේශයේ තිබෙන පෘථුවි පාෂාණ සහ එය තුළ තිබිය හැකි යම් ජීවි සංගරකයන් මගින් බෙන්නු ග්‍රහකයෙන් රැගෙන නැවුම් පාෂාණ සාම්පලයන් අපවිත්‍ර වී තිබේදැයි සොයා බැලීමයි. ඊළඟට දැක්වෙන්නේ මෙම කැප්සියුල් එක විද්‍යාගාරයක් තුළට රැගෙන ගිය අවස්ථාවයි. ඔබට පෙනෙනවා ඇති මෙම අවස්ථාවේදී විද්‍යාඥයන් බයෝහැසඩ් ඇඳුම් වලින් සැරසී මෙම කැප්සියුලය නිරීක්ෂණය කරනා බව. එලෙස සැරසී සිටීමටද හේතුව වන්නේ විද්‍යාගාරය තුල සහ මෙම විද්‍යාඥයන් සතුව ඇති ජීව විද්‍යාත්මක සංගටකයන් මගින් මෙම සාම්පල අපවිත්‍ර වීම වැළැක්වීමයි. දැන් මේ ආකාරයට ඉතාමත් ආරක්ෂිතව ලබාගත් මෙම පාෂාණ සාම්පලයන් ඉදිරි වර්ෂ කිහිපය තුලදී ලොව පුරා විද්‍යාඥයන් අධ්‍යයනය කරනු ඇති. එමගින් සොයා ගන්නා මෙම පාෂාණ සාම්පලයන් පිළිබඳව නවතම කරුණු දැන ගැනීමට අපි බලාපොරොත්තුෙන් සිටිමු. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔසයිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය බෙන්නු ග්‍රහකයේ සිට පෘථුවියට පැමිණීම ආරම්භ කළ අවස්ථාව පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ ග්‍රහකයක් සමග ඝට්ටනය කළ ඩාට් මෙහෙම පිළිබඳව දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.